යිවාන් ඔබ ස්වාධනු පානයේ වත්‍රය නමය අයිතික ප්‍රධාන පරෘත්විකාශයත් සමකා වන්ස රස්ථල ප්‍රථමය. ගම්පහන් දිශ්‍රිකේටම ඩෙරෝදහයින ඇදිරිය පැනවෙෙද්දී කළුත්තර ගම්මාන හයක් හොදක් කලා කෙරෙ. පැලිය ගොඩ මාලු පෙළෙඳ පුොළක් තාවකාලිකව වැැසෙද්දී. පිට කොටුුවේ මැනිමාකට්ටුවත් හෙටවුදේ දහය සිට බසා දැමේ දහ නවෙන් රටටකරපු විනාශය විස්සෙන්නිි වැැරදි කරනවා ආණ්ඩුුව වෙස්සේ විවාදේදී කියයි වෙස්සේ තීරණය හෙටයි ආණ්ඩුව එකසිය පණහක් එක්ක චන්දෙට සූදානමින් යුරෝපයේ කොරෝනාව වාර්තාගතලෙස ඉහලට ප්‍රමන්දශ පවාත්. අද රාත්‍රේ දාහය සිට ලබන සඳදා එනම් විසිහාය වනදා අලුව වහදවා ගම්පාදිශ්‍රකයට නිරෝධයන ඇඳදර්නීතය පනවනු ලබවා. මේය උසස් පල විභාගේත බාධාවක් නෝවන පවත් අතමශ්‍ය සේවාසඳහා හැඳුම් පත භාවිත කළ හැකි බවත් පොලසිය පවසෙනවා. මෙතර ගම්ා දිස්ට්‍රකේ ආයෝජන මණ්ඩලේ අனுමතිය ලත්කම්හල්, සෞඛ්‍ය රක්ෂිව පාත්වාගනයාමට නිරෝධදාහන ඇඳදිරිනීතිය බාදාවක් නොවන බවද පොලිසිය සඳහන් කරනවා. ඩිස්ට්‍රිකේ හරහාවාහන ගමන් කල් හැකිවද නතර කළනු හැකි. තර ස්ටික් ්‍ර ල් රි කොට්ාශකේයක් නැත ැනන්දන තුර හදකලා ගම්මාන ලෙස නම්කරඇති බව පොලස් මධ්‍ය ප්‍රශක නියෝජ පොිස්පති, නෙතිත්ඥ අජත් ්‍රහණ මහතා සඳහන් කරනවා. කෝවි ඩාසාධිතයින් සම්බන්ධයෙන් සලකාබැලීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීගේ නිර්දේශමත වහම ක්‍රියාත්ව කොන පරිදි කළුතර දශ්්‍රික්කයේ මතුගමසා අගලවත්ත ප්‍රදේශවල පහත ග්‍රාම් සයක වසම් වහම ක්‍රාත්තවකොට පරිදි හුද කලාකිරීමට තිීරණය කරතිබෙනවා. එම ග්‍රම සයෝක වසම් වන්නේ මතුගම පොලිස්වස්ස මේ ගොක්් ගොඩ එමෙන්ම අගලවත්ත පොලිසවස්ස මේ බේරගම අගලවත්ත දාාපිළි ගොඩ කැකුලන් දොල්ල උතුර සහ බෙල්ලන විශේෂෙන්ම අප ඉල් සිදනවා මෙම ප්‍රේශවල පදදිච. නරතාවගේ සෞඛ්‍ය බලධාරීගි උපදේස්වලට අවනතව ක්‍රාරණ ලෙසටේ වගේම නිරෝධයින වීතීන්වලට අවනතව ක්‍රියාකරණ ලෙසට. එමෙන්ම මෙම ප්‍රදේශයේ පදිංචි අපස උසස් පෙල විභාගයට පිහිසින සිසුන්ට මෙම සීමාවන් බලපානන්න නෑහ. නිරෝධයින ක්‍රියාවලට දායකවර නිලධාරීට බා කරන අයියට එරෙහිව නතිමේ පියවර කන්නා බව පොලසිය අවධාරණය කරනවා. නිෝදාාන ඇඳ්‍රරනීතිය කඩ කළ පුගලින් වැඩිම පිරිසක් අද පෙරු හයි අවස වූ පැය විසි හතර තුළ අතරන් ගොටිෙන තිබුණා ඒම සං්‍යාව එකේ විසි පහ තාම දැඩිව මේ සංචර්ණ යන් සමාකිරීමට පොලිසිය අද රාත්‍රීසිට කටයුතු කරනවා විශේෂෙන්ම මාර්ගබාදක මගින් වාහන පරිීක්ෂාකිරීම මගින්. එනිසා මේ නිරෝධාන ඇදිනීතියට ගරු කරමින් සරු දෙනාම කටයුතු කරන්න ඕෙ කිසිම හේතුක් මත මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට මේ ප්‍රදේශය නවත්වන්නට හැකාවක් ලැබෙන්න්න එවැනි වාහනය නවත්තල තිබුණොත් නැතාම් මගින් ලබාගත්වොත් නැතම් මගින් බැස්වීමක් සිදු කළොත් එයායට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කරනවා වගේම එම වාහන පොලිස් බාරයට ගෙන නිරෝධයන රීතීන් යටතේ අධිකරණයට දිරිපත් කිරීමට අපි බලාපොරොත්ව වෙනවා ගම්පා දිිෂ්්‍රික්ය තුළ ආයෝජර මණ්ලේ විශාල කර්මාන්ත ශාලා වැසක් පිහිටෝල තියෙනවා ැ ඒ කර්මාන්තශාලාවල යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙශ මත ඒ කර්මාන්ශ පවත්ගනයන්න පුළුවන් හැබැයි ඒ සඳහා සේවකයින් රැගනීමේදී එම කර්මාන්ත ශාලාව විසින්මට අනුගත ප්‍රවාහන සේවාවක් පාත්වාගයයා යතුයි ගම්පා දිිත්‍රික්කයේ පොලිස්වසම් දහන එකටයි මීට පෙර නිරෝදායන ඇඳරනීතිය පනවා තිබුණේ එහෙත් අද රත්ව්‍ර දහයි සිට සමස් දිස්ත්‍රික්කටම බල්ප පවැත්වන පරිදිී නිෙරෝදායන ඇදිරනීතිය ක්‍රියත්මකයි මේ අතර කුලියපිටිය පොලිස් කොට්ටාශයේ දුමල සුරිය කුළියාපිටිය නරම්මල කිරවල්ල සහ ස ල ොලස් බල් ප දශවලට නිරෝධායන ඇදර නීතිී පනවාව වෙනවා. කොර සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබන විසි තුහනදා පැවැත්වීමට පාර්ලිමින්තු කටයුතු පිළිබඳ කාර්ක භාවතිරණය කළා. මේ අතර මැනින් වෙළඳ සංකීර්ණය හෙට පෙරවර දාය සිට සඳුතා අලිව පාදක්වා වසත වෙනවා. පැලි ගොඩ මත්සෙ වෙළඳ සංකීර් නිර්දධතාව කලකෝ වසාතැබීමට පසොර්වේ තීරණය කෙරුණා. ්‍රඩික් පොකුර සාධ තැන් සංඛ්‍යාව දෙදහස් හාරසය පනස් එකක් දක්වා ඉහලකයා. එ අද දිනේදි වර් අබු රෝකින් එකසිය නවදිනාද සමගින්. එම කොරනාාරෝකින් එකසිය නවදිනකින් හතලිස් නවදිනකුම පැලියකොඩ මත්සේ වෙළඳ සලහා සම්බන්ධ PCR පරිීක්ෂණවලින් හදනාකත්තා අයි. තෙස් හදදිනෙු බ්‍රැන්ඩික් යිතන සේවකෑන්. වෙසිත් තුන් දෙෙු ඕවන්ගේ සමීප්‍රතමයන්. ගම් පහ දිශ්‍රිකයා අතින ද හටක, රෝගේ ව්‍යප්තපුුවද එසිල් බ්‍රැන්ඩික්ස් පොකරහා සම්බන්දධ බවයි සෞඛ්‍යංෂ පවසන්නේ. තලෙ නදනෙකුට වෛරස ආසාදරේූ, පැලියෙකු මත්සේ වෙලද සංකීරණේ තව කලිල් වසා දැමුණ. ඉදිරිදින කිහිපෙතුළ විශවිිජහරණයකිරීමෙන් පසු සෞඛ්‍ය බලධහරින්ගේ උපදෙස්සනුව පැලියකුඩ මත්සේ වෙළඳද සංකීර්ණය ජලි වෘත්ත කරන බවයි දෙහිබර අමත්‍යංශය පවසන්නේ. බතර ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලට අඇත් කටුණනායක අපනයින සැසුම් කලාපේ කර්මාන්තශාලා පහලවකින් බෙබන විට අආසාධ්‍යන්තුන්සිය දාහතරක්හමීතිබෙනවා ලබ ැව තාකාංගන සේභ කැන්තිස්සෙක්දනෙකොටද ෙවන විට වෛර ස්‍යයාසාධනී පීත්තිබෙනවා. ි පරිීක්ෂණ සබන්ධෙන් සමාජාලතුල ප්‍රචායබන දෑ පිකත්නු හැකි බව සෞඛ්‍යංශාව දරණය කරනවා. PCR පරික්ෂණය තමයි ලෝකය පුරාම රන්මය ප්‍රමිතිය විදියට කොවිද්ධනවේ රෝගේය වාර්තාකිරම සඳ යොද ගැනන්නේ එය රෝහලක කළත් විශ්වවිද්‍යලක කරසානාගාරයක කළත් ෞද්ගලික අංශේ ්‍රසායනාගාරය කළත් යංක්ෂේවික ප්‍රමිතිය. ත් පාලනෙට යාත්තු තමයි ඒ පරක්ෂණ සිදු කරන්නේ යම් කිසි අවස්ථාවක දිය වෛරසේතන් හෝ වෛරසේ කොටස් හෝගේ සනීපයගෙන එන කෙනකුගේ නම් ත්න රෝග සනීප වෙච්ච කෙනකු වෙන වෛරසේ කොටස් තිබනත් ඒ පිීසි පරිීක්ෂණ පස්ටිය් ක කියලා එන්න පුළුව නමුත් පහුවෙන්ද පරිීක්ෂණ කරනකට එයනගටව් ක කියලා එන්න පුළුවන් එහම කෙනකුගේ ඇන්ිපොඩි පස්ටිය නාට පස්සේඒ කෙනෙක් තවත් කෙනෙක් ක්‍රසා දෙනෙ කිරීම හැකියාවක් නෑ ඒ නිසා එයා රෝගය එක්විදියට අපි ගඩන්ගන්නින් හ මේ වගේ සමාජම මාධ්‍යල පි පරිීක්ෂණ ිඳ වැරදි මට ගිහාම ජනතාව පිළිබඳට සැකයක් ඇතිවෙන්න පුළුවන් ජනතාවකින් ඉල්ලා සිටින්නේ රජය විසින් ලබාදන්න තොත්තුරු පිළිබඳව විශ්වාසය තියන්න මෙත බැන්ඩික්සාහිතන නිරෝ දහයිනටයුතු අව සංකළ පලමු පිරිස අද පිටත්ප කියා. ඒ කොක්කල යුද හමුදා නිරෝ ධහනමත් ්‍යස්ථානය. තබත් දින දාහතරක් ඔවුන් සේ නිවාස වල නිරෝ ධහයිනයට ලක්වේ යුතු බවයි අවධහරණය කරඇත්තේ. සි වට ආනු්‍රම ්‍යවස්ථා සංශයෝධන පනත් කෙටුම් පත පිළිබඳ දෙවනවරකිීවීමේ විවාදයේ පළමුදිනය අදයි. අද පසරු හතයි තිය දක්වා විවාදය පැවැත්තුනාා. පක්ෂ විපක්ෂ බැති ඇමතිවරුන් රැසක් ඒදයාද හස් පල කළා. හමුදානලධාරින් මානසිකව පූන් බල යන කොෝමද විවේචන ඉවස නතුව. හමන්ට තමන් කියන වැඩේ කරන න්න කන්ඩාෑමක වැඩරන්න පුරදුලා තින. ඒනි තමයි ජ නාධීපතිවරයා පත්යච කම. හ වැඩි රිසි අත් දක්වන්නේ විස්සාමි හමුදදා මේජර් ජනරාල්ලයික් අඩරන්න. විදායක බලයක් සම්පුර්ණ මයනයක බයනකත්වය තේරුන්ගන්න තවට්ික දවසක් කියාව. රමන්ති තුමා ගොට ේරජ පක්ස හමුදා නි ධර දග න්න හනම කකාාව. පොද කියන්න ප හමුදා නිදාරන්න පුද්දලලා තියන්නනෙටේ හමුදදාාව යදාදගට කරන්න විතරක් කියල. එමරිකාවිදලා තියනවා එමෙරිකාය ජනති වතිල පස්සනෙක් හමුදාය ජෙනරල්ල. එකක්කනෙ කමුද දගෙන නිල්ලන්ද මෙන් දෙන දතිප යන ිල්ල දිනල ටවස නිලතුම කඩවල ගල වැඩ බාරගක්. එකද පොදදු හම කියන්න පමන්ත්‍රී. මන්ත්‍රීවරයක් දියට මට මතයක් දරන්න අයිතියක්ත් තියෙනවා ඒ කොබතුමට පිළිගන්න පුල නොපිගන්න පුුව . ර නෝජ ක නායතුමනි අසූ හතවෙනකට සංසෝධන දහතුනක් ෙන අසු අට වෙනට. සංසෝධන දහන් නමෙන්. ඩ අටක් හැත්තටේ විවස්ථාවේ නිර්මාපකයන් විසින්මගේන සංසෝධන. එකම තරන කොයිතරම් පටු අරුණු ඇතුව මේ ගෙනව වි්‍යස්ථාවති ලාරම් ේදී.ඉට අමතරව අවුරදු හතලිස් දෙකක් මේ විවස්ථාවට. සංසෝධන විස්සක් කියල කියන්නේෙ අුරුදු දෙකයි මාසෙකට සසෝදනක් ැල්ලේ. ොික් ල ෝගකක් විශ්ස සසෝධනයයි ගේන්නන්නේ මංකන විශ්සංසෝධනය අමත කල දාලා මංකැන ඇයි අලුත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් ගන්න බැරි මේ මේ රජය අද හෙට පෙල්ලි නැයි මේ රජයතාව කල්දීනවා තම ජනාධපතිවරයායට ීල තියෙන්නේ නොයම්බර් මාසයනු අවරුද්දයි. ඇයි අපිට බැරි අලුත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් ගෙනල්ලා හරිදය කරන්න. දහනමවෙනි විවස්ථා සංශෝධනයෙන් යම්මාකාරයක . විවස්ථාවට යම් මහනුක්ෂික මූුණුුවරක් ලබා දුන්න නං. ඒ මානුෂික මූනුවර සම්පූර්ණයෙන්ම. උදුරාගැනීමට දරන උත්සායක් හැති සලකළ සමග ධන බලවේගේ හැටියට අපි විසිවෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා අපිේකට විුරුද්දත්තේ පල කරනවා. තින් භවිතයෙන් අපි දැක්කා මේ ධහනම නිස්තංශෝධනය කියනක අවුල් ජාලයයක් බ ධානමින් සංශෝධනය රාපී කැත්ත දුන්න. අපි දැක්කා එක. ජනාතිපතිගේ බල අපි හමදාම් විරුද්ධ වෙච්ච. ඒ අනවාපි එකට කැත්ත දුන්න. අනිත්ත කපි දැක්ක එකක යට යනවා සැංගවෙලා එක්තරා විදධියක ගැටුමක් අගමැතිවර හ ජනාතිපතිවරේ අතර. රටේ ජනාතිපති ආරක්ෂකෑැමති වන්නවන කල විවස්ථාව තියනවා. හැබැයි දානමයි ආඩුකව ාව සංශෝධන ගෙනාවවා ඒ අවුතු පාඩිරක් නාතිපති රා ආරක්ෂකෑමති එතනින් පස කවුරුත්නෑ. හද ක ක් කිය වෙන්න. ඒ ද ඇතිලා තින වාතාවරනයට මේ සියල්ල ව කියන්න්න ඒති නිසාද විශාල අර්බෝදයක්. එතකොට අමාත්‍ය තනතුරක් ගන්නේ නැතුව. කෝමත රටේ ජනතිපතිකා ගැබිනෙට මණඩල එපදානියවෙන් මේ ප්‍රශසනේද. එතර ධනම වෙනස්ව නැද පැස නේ. දහනවනි සංසෝධන, ප්‍රධාන සං ෝධන ශයක්ක් එක තුළ සාදා ය සභ හිටවා ්‍යසාදායක සභාව පිහිටවන කැටුම් ප තිබුණේ දහදනගේ පහ කිසිම මහජන නියතෙක් නොවන රාජ්‍යන වන සංවිධාන ඇතුළූ ඒවැ නම් ලෙනයි. එතකොට විදාහයක බලය ්‍රියාත්ම කරන ප්‍රධහන් නිලවලට පත්කරන ්‍රෂ් ර්තුමා විනිශ්කාර්මන් හිලාදිි කරනවල නීතිපති මේ සීලු දෙනා පත් කරන්න බලය ලැබුණේ ්‍යවස්සාදායක සභාවට ර් වගේ කියන්න පස පි වගේ ප . මමගේ රජුවම ජනතාව ජනාතිපත්මා වගගේන ්‍යස්ථාවනුව පාලිමේන්තුවට ැන් අරවස්සන ගාද වග කිය එක සම්මතවීම බහුතරේ කැමැත්තෙන් සිද්ධ වන එකක් විතරක් නෙවෙයි එක මහ සම්මතෙන් සියලු දෙනගේම කැත්තෙන් ඉස්තතිරව සිදුවච්චකාරයේඒ අඩු පාඩුගන් තිබුණ. අදාල් අනපනත් සකස් න කිරීම අදාල කොමිෂන් සභාවලට ඒ අවශ්‍ය කාර්යයාල පාසුගමාදිය ලබා නොදීම එවැනි ප්‍රශ් තිබුණ. ඒ ප්‍රයෝග ගැටල ලට මවා වෙලා අපට බැහැ කිසි ආකාරකට හි බිච්ච ප ජාන්ත්‍රවාද ගුණාග අව භාවිතය කරල්ල ඒ වත් කර හට මති ව කටියට කට ද න් හනේ වැරදදි කියල ඔබ කියන් හන සාර්තක ය කියල ගේ හ ඔබ දහනමේ ස ෝ හබ සෝවි හමමුතුර අද ජීවතුන් අත හිතියයන න්පි හ පන්ස හ හන ස යි. හ ක් ති පක්ෂ ම පක්ෂයක් දස හකට ඩ කා කටකර පක්ෂයක් පක්ෂ ද ක ම හ කා ාව පිළිම තු ට තිබ ළ ීම . <are> <cœur> මේතර රක්ෂිත බන්ඳ ගත් ින පාලිින් තුන්ත්‍ර ශා බද මහතා හිටද දී පාලිමිින් තුට පැමීමට අවස්ාවල පාති තිබෙනවා. විසිවන ්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙවනවරකයවීමේ විවාදයේ අවසන්දිනයද හෙටයි. හෙට පස්සරු හතයි ඉතිහ දක්වා විවාදය පැත්වෙන අතර අනතුරුව ඡන්ද විමසින් පැවැත්වීමට නමතයි. වෙසි වන ආ්ුක ්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත පිළබඳ චන්දය ප්‍රකාශ් කිරීමෙන්වෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සංවිතිය සක්කස් වී ඇතේ. ආ ශ්‍රී ලංකාපොදදු ජන පෙරමුණ ප්‍රමුක ආණ්ඩපක්ෂ මන්ත්‍රවර එකසේ පනස් දෙනෙකුගින් බෙවර පාර්ලිමින්තු සමන් විතයි. කථනායකවරයා හැරුණු කොට එම සං්‍යවකසි හතලස් නවයක් වනවා. එන් මන්ත්‍රීවරු නිසි හතලිස් පස් දෙනෙුම නියෝජනය කරන්නේ ශ්‍රීලංකා පොදදු චන පරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂි එක් මන්ත්‍රී දුරයකින්ද PDDP පක්ෂී මන්ත්‍රී දුර දෙකින්ද බෙවර පාර්ලිමින්න්තු සමන් පිතයි. එක්ත් ජාතික කොංග්‍රසේ හා TMB පි පක්ෂ එක් මන්ත්‍ර දුරේ ැකින් පාදලිමින් තු නිියෝචනය කරනවාා. යාකාරටයි අන්ඩු පක්ෂ මත්‍ර සංයුතිය සැසි ඇතේ. පාර්ලිමින්න්තු වේ විපක්ෂ නියෝචනය කරන මන්ත්‍රී දුර සංඛ්‍යාව හැත්තැඇතුන. ඉන් සමගි ජනලවක නියෝචනය කරන මත්‍රවරුන් සංඛාව පනස් හතරක්. දෙමල ජාතික සඳහනයේ මන්ත්‍රීවරුන් දස දෙනකුද ජාතික චනබලවේ මත්‍රීවරුන් තුම් දෙෙනෙකුද ඊට අය. ශ්‍ර ලංකා මුස්ලිම් කොග්‍රස මුස්ලිම් ජාතික සඳහනය. හහිල එලන්ගේ මහජන කොංග්‍රසේ හා TMTෙ පක්ෂය නියෝචන කරන්නේ එක් මන්ත්‍රීදුරේ පැකින්. සමස්ත ලංකා දෙමල කොංග්‍රසේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විපක්ෂ මන්ත්‍රීවරුන් අතරට අය. පාර්ලිමින්තු මත්‍රීවරුන් දෙසේ විසි පස්දනකුගෙන් සමන්විතබුවද එක්සත් ජතික පක්ෂේත් අපි ජනපන පක්ෂයේත් ජතික මන්ත්‍රී දුර මෙතෙක් පත්කර නැති ැවින් මෙවන් විට පාලිමෙන්තු නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් දෙසිිය විසි තුන් දෙෙකු පමයි. රෝනා පැරීම පාලනය කිරීමට රජාක්ලෙස ගතහැකි උපරම ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රමාත්‍ය මහිදරජවක්ෂ මතා පවසනවා. අරල්ෙ ගහමන්දිරේ පැවැවති නවරාත්‍රී උත්සව අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා බේභව ප්‍රකාශ කළා. ්‍රමාත්‍ය කායයාලයායනු්‍රහන්නයි නවාාත්‍රේ උත්සේ පැවැත් වනේ හෙඳදු බැතිමතුන් නවරාත්‍රේ උපවාසය හා නවස්කාරේස දු කරනතට, ශක්තේ දෙවියන් නවස්කාර කිරීම චාරිත්‍රාණු කුල්ලව දින්න නවයක් පුරාසසිදු කිරීම මෙහි අරමුණයි. කොවිI දුරුබී සැමට යහපත උදාවෙබයි අග්‍රමාත්‍යවරයා මෙිහිදි ප්‍රාර්ථනා කලා. ශ්‍රිලකා ඉන්දියා ප්‍රජා කවන්සලේ මකින් පසල් සෙසුන් හයිදනකුට ශිෂ්්‍යත්ව ප්‍රානේද බෙහිී සිදු කෙරුණා. ශිරන්තතිරාජ පක්ෂමත්ම ඇතුළු පවුලේ සාමාජචකයන්ද අමාත්‍ය ඩක්ලස්තේවා නන්දා, රාජ්ච මාත්‍යවරන් වන ජීවන් ොඩබ, ස්Vයාේන්ද්‍රෙන්, ෙෝච්ච කාරක ස හ සබහපති අංගචන් ්‍රාමණධදෙන් යෑ හත්වරු නැතුළු පිරිසක් මෙමවස් තාවට එක්ව සිටියා. ඒ ට සියලුම ජනතාවට තම ආගම ඇදීම අයිතිය දැන්සාති කල තියන. හිදු කෝවිල් වල පහසැල් ආයතන ස අනි්‍යවාස යන සෑම ශේත්‍රයකම සිදුකරු ලබන මෙම දේව පූජාව. තුළින් රටපුරා සමෘ්ධියය සහ සාජීවනය ඇතිවේවයි අපි ප්‍රාර්ථනා කරමු. කොවිද්‍යධානය යනු පට තුන්වන්න රැල්ලෙස මත්වින් පවතින ප්‍රශ්ඥයක්. ඒ නතාවතට බීතිය හැඟීමක් ඇතිකරතියන බහෝබදන්න. වෙන බීතීන් අධ්‍යාත්මක ක්තිය ජයකත යුතුයයි විශවාස කරු. එම තත්වය පාලනය කිරීම වෙනුවෙන් රජයක්ක් ලෙසපිපුරමු සය ගැනිමින් සිටන බව ොඩ අමුතුවේ මකි තු නෑ. මෙවැනි දෂ්කර අවස්ථාවක වුවද හින්දු කෝවිල් සඳාර උපයත් පනස්දාාවක් බැගල් ලබාදීමෙන්, ආගිමක සාරධර්නු ආරක්ෂා කිරීමට අප කැපක වී සිටින්. මෙම නවරාත්‍රී දිනේදී කොයි දුවතුර තුරන් වී සැමට යහපත උදාවන ලෙසක් සියලු හින්දු ජනතාව සැපසම්පත් ලබන ස්වපත් ජීවිත කතකිරීමටත් අර්්‍යයංගම ම ප්‍රත්ථනා කරම. එලෝකුම් නවරාතී වාල්තුකල් බ්‍යැතර රාචීන්ජිනේරු සංස්තාව හා ඉන්සී සිමෙන්ති සමාග මතර ගවිසුමකටත්සන් තැබීම ග්‍රම අත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද සිදු කෙරුුණ. ඒ පාර ලිබේන්තුු සංකීර් නේති. මාතලේ ඩොළමයිට නෙදයෙන් ලබා කන්නා ඩොළමයිට ඉන්සී සිමෙන්න්ති සමාකමට අලවි කිරීම ගිවිසුමේ අරමුණයි. මුදල ඇටතේ චනතාවට සිමෙන්ැති සැපීම මෙන්ම කුඩා කර්මාන්තනකා සිටවුවීමද මෙමකින්න පේක්ෂිතයි. රාච්ච ඉන්ජිනෙරු සංස්ථාවේ සභහපති දෙෙතික්ඥ රත්න සිරිකලු පහන සහ ඉන්සි සිමැති සමක්ක මේ සබහපති දන්දන ඒකනා කියැන මහත්තරුන් ෙවිසුමට අත්සන් තබවා. රාච් මාතය ඉදිිකානු රුද්ද මහතාද මෙම අවස්ථාවටෙක්පුනා. තන් යලි අතරංගොට ගැනීම වැලවීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා හිටපු අමාත විශා්බදදන්ගේ සොහිරු රයාජ ද තිින් ගුණු කළ ේඩ් පෙත්සමක් විභාගට නොගෙන නිශප්‍රප කිරීමට අභ්‍යාචනාධීකරනය තිරණය කළා පස්ක ඉරදි ත්‍රස්්‍ර පහය සබදධෙන් තමන් යි අතරංගොට ගැනීම වැලක්වීම ියෝගයක් නිකුත් කරන ලෙස රාජ් දයවිදින් සේපෙත්සමෙන්ඉල්ලා තිබුණන මෙෙත්සම ගස්තු හිතව නිශ්්‍රභ කරුණා පසුගේ අපප්‍රිල් දාහතරබෙන්දා අතරගටගත් තමන් රැදම් නෝග මත මාසහයක් රදවාකිෙන ප්‍රශ්න කළ බව සැකකරු පවසනවා. මෙහිද අතෙක සොලිසිට ජෙඩාල් සරචජායමාන් වහතාකයා සිටේ රැදෝම් නියග අවසන්කරත්තරංගුවෙන් මුදා හැරතිබුණද ඔහුට එරෙව නවක්ෂිී අනාවරණය වන්නේ නම් පිල් බඳ ජලිපරීක්ෂණයක් සේදු කිරීමට පොලිසිට නීති මේ බාධහාවක් නැති බව. ලිින් තුමන්ත්‍ර පටලි චපිකරනාවක මහතාට කොළඹ මහන්දිිරණය අද අධිචෝදනා බහරදුන්නා. අනතුරබ ඔහුපියල් දස දහස මුදල් ඇපහ රුපියල් ලක්ෂය ැින් වූ ශරීයට ඇප දෙ එකක්මත මුද හැරුණා. දෙදහස් දහසේ වසර රාජකර ප්‍රදේශීදී විය අනතුරක්සිදුකර තරුණෙකුට බපතල තුවාල සිදුකිරීමේ සිද්ධහට දාල මෙම නඩුවේ ක්ෂ භහගේ මර්තු හතර වනිදා පැවැත්වීමට තීරණය කරුණා. එදින සාක්ෂිරුවන් පස් දෙනෙකුට අධිකරන හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සි සිදධනිකුත් කෙරුණ. අධිරණට අපහසකල පලිම තුන්ත රජ ්‍රාණයක මහතා ටේෙහිව පැමි ක්නබහඩ ගලි කැදබනු ලෙසට ශ්‍රෂ්ාධිකරණ නියම කලා. දෙද හස්දාහත වසරේ අගුස්තු විසියක් වනදා රජ ්‍රමණයක මහතා පවසා තිබුණේ බැරට ිනිසුරුබරුන්කින් සහ නීතික් ඥවරුන්කින් බහොතරය දෂිතයන් බවයි. මෙම සිද්ධිය අදාලබයි ඔහුට එරහිව අධිකරණයටට අපහස්ස කිරීමේ චෝදනා එල්ලබී ඇත්ත. ඒ තිම දර්ක ඉතිහාස ඇතිේ බෞද්ධමහා සම්මේලටිය පස්සුකේ කාලේ තුළ එක් පුද්ගලයහුගේ ග්‍රහණයට හසුුව ඇති බව බෞද්ධමහා සම්මේල්නය සුරකීමේ සංසධය සඳහන් කරනවා ඔන් මේ භව කියයා සිටියේ කොළඹදී පැවති බාද්‍යහමුවක් අමතමින්. බෞද්ධ මහා සම්මේල්ය කළ සැලසුම දිරට ක්‍රියාත්ම ක වෙනවාද කෙනෙක මටලු ගැටුවක් සමම හිතනවා මේ බෞද්ධ මහා සම්මේල්ලය අනාගතය එකතු වෙන්න පිරිසහෝ. මෙවැනි වැඩ පිල්ලක් ධ්‍යයක්ත් කරනවා බෞද්ධමහා ජන්තාව වින්. ඒසා අපට දැන් දැන්ට පවදතින බෞද්ධමහා සම්මේල්ලෙන් මේ ඉදිරිට මේ කටුත්ත කරකට ිසිිවිශවාසක් නෑ. ඒනිසා අපිහිතනවා මේකට අලුත් නායකත්වය පත්වෙන්න්න ඕන කියල. අලු නායකත්වය පත්වවෙෙන්න්න අවශ්‍ය කරන ව්‍යස්ථ ප්‍රතිපාදන තිබෙනවා. අද නැවතවතාව. අවස්ථාවක් ඇවිල්ල තියෙන සම්මේල්නය ගොඩගන්නට. නැවතවතාව සම්මේරණයේ වැරදි නායකත්වයන් ඉවත් කරලා හරිපුද්ගලයන් පිටිසක් අතට ඒක ලබා ගනීමට මේ ප්‍රයශඥය දරන්නේ. පයාල් ලියන විසක් වටිනා මත්පති හරදහහතලිස් අටක් රේගු අතරංගුවට පත්නා මේ අතර ප්‍රධාන පෙේ මත්කුඩු ජාවාරම්කරුවක බව කිය කොඩු අන්ජුවන අගේ නියෝජතින් තුන්දෙනකුහකාන් තාවකද මත්කුඩු සමඟ අතරංගුවට ගැන බැනවාදව හවා. න් ුවන් අගේනෝ යන අතරගට ැත්තේ හරුවයි ග්‍රම්තිහයි මික්‍රෑම් පන්සියක්ක් සමකයි ගලකිස්ස පොලිස් දෂන ර්ද එකක වැටලීම සිදු කළලා. ඒ. රත්මලාඩ් ප්‍රදේශයති දෙෙහිව ප්‍රේශ කාන්තාවට ප්‍රංශේසිට රෙදි ඇසුරුමක සඟවායවතිබූ මත් පෙති අර්දහස් සතලි සටක්ස්වා ගැන පාසරේ බහර ගැනීමට පමි කාන්තාව අතනගුවට කෙන වැඩිදුර විමර්ශණ සහ, පොලිස් මද්‍ර විනාශකංචෂයට ාරදීතිබෙනපා. ක්‍රමට මද්‍රව අලිකල පුදගලයන් හතරදිෙකුහම මද්‍රව ෙල දෙකැනීමට පමිපුදගලන කොස් දෙෙක විස්වල්ල පොලස මින් අත්ත රංගුවට ගැන සැකවන් දග තිබේ රුපියල් හයලක්ෂ පනස් දසක් දුරකථන දෙකක් සහ මද්‍රව වෙද අත්ත ඩංගුවට ගැන තිෙනපා. යාච ඒ එකන යොදා කියෙන චීනී සිට මෙරට ආනයින කරතිබූ එතනොල් බැර ලසුවක් සහිත කටේනරයා අදල් සැකරුද්ද සමග රේගවත් අරඟගෝට පත්න. එතනොල්තුගේ ව්‍යචලෙස ගැවීමමතුලින් රජට රපල් මිියන විස පාඩුවක් සිද ඇති බයි නියට ේගවාත් ්‍යක්ෂ සුදත් සිල්ව හතා මධවිත ප්‍රකාශ කල රේගවාත් යක්ක්ෂ ජනරාල් විස්්‍රරමිකමේජටන්ගල් ජීවි රි ප්‍රියමහතාද මෙ මවස්ථාවටෙක්ව සිටියා. මේක ඇවිල්ල තිබුණේ චීනය ඉඳලාඒ ලංකාවේ වැඩිම්ම පහසුකන් දෙන සමාගමක නමක තම ඇවිල්ලතුනේ ඒ සමාගම මේ නමින් බාහිර පාර්ශයක් මේක ගෙන්න්නල තිබුණ. මේකේ තීරුගාස්සුව පමණක් කෝටි අසු ලක්ෂයක් නිී්‍යාන කුළලෝ අනයන කලා නං. සම්පූර්ණ වටිනාකම මේ කෝටි දෙකක් වෙනවා මේක වෙන බාහිර පාර්ශව වින්. වෙනයෙකුගේ ්‍රියදුර බලපත්‍ර පවිච්චි කළ තමයි ලියකේවිය ඇතු කරලා තිබුණේ මේ භාහිට රාජන්තක කරලා ඒ පස්තෙනටම දඩමුදල් පනවල තියෙනවා. දරපාන ප්‍ර තුලින් අදට අපි සමගර යනවා. ඔබට සුභරාපත්‍රියයක් අයිුවන්